ජනපති මෙහෙවරක සත් දින මතකය. සැප්තැම්බර් 5 රණවිරුවන්ගේ ගායන කුසලතාවයන් ජාතික ඇගීමට ලක් කෙරෙන රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ දෙවන සහ තුන්වන අදීරයන්හි ප්‍රථම ස්ථාන ජයගත් ජයග්‍රාහකින් දෙදෙනාට හිමි නිමාසොප්පු ප්‍රධානය මෙදින පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. මෙදින පස්වරුවේ අග්නිදිග ආසියානු කලාපේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශිෂ්ටතා සම්මානයෙන් ජනාධිපතිතුමා පිදුම් ලැබුවා. මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්තනයට දැක් වූ ප්‍රමුඛ දායකත්වයේ වෙනුවෙන් ජනාධිපතිතුමාගේ එදා මෙදා තුර කැපවීම අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. සැප්තැම්බර් 6 නිවාස දසලක්ෂයක් සඳහා සූර්ය බලශක්තිය හඳුන්වා දීමේ සූර්ය බල සංග්‍රාමය ජාතික වැඩසටහන මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවස කේන්ද්‍ර කරගනිමින් ආරම්භුණා. ඒ අනුව ජනපති නිල නිවස සූර්ය බල ශක්තියෙන් බලකැන්වුණා. සැප්තැම්බර් 7 මෙදින පස්වරුවේ වස විස නැති රටක් ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුම්පත් කිරීමේ හමුවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. සැප්තැම්බර් 8 2016 විද්‍යා හා තාක්ෂණ සමුළුව මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා. කෘමිනාශක සඳහා විෂ රහිත විකල්ප ප්‍රභවයන් හඳුන්වා ගැනීමට විද්‍යාඥයින්ගේ කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය නා උයනේ අරියදම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම නිමිත්තෙන් ජනාධිපතිතුමා තම සාතිශ්‍යය සංවේගී පළ කළා. 2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදාන උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙදින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. සැප්තැම්බර් 9 මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 8 අදීර යාපනයේ දිස්ත්‍රික්කය ආවරණය කරමින් මෙදින යාපනයේදී පැවැත්වුණා. අනතුරුව යාපනය මධ්‍ය මහාවිද්‍යාලයට වසර 200ක් සපිරීමේ උත්සවයේද යාපනය නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේද පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සැප්තැම්බර් 10 එක්සත් ජාතික පක්ෂයේ 70 සංවත්සර උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගී වුණු ජනාධිපතිතුමා මෙදින ලාංකීය දේශපාලන සංස්කෘතියේ නව ප්‍රවණතාවයක් හඳුන්වා දුන්නා. මේ රටේ මහා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන මේ රට සමෘද්ධිමත් රටක් කරන්න තමුන්නාන්සේලා අපි සියලු දෙනාම එකක වී ඇති සම්මුතිවාදී ආණ්ඩුව ඉතාමත් ශක්තිමත් කරගෙන මේ රටේ පොදු මහජනතාවට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සුගත මුදිත සමාජයක් නිදහස් සමාජයක් ගොඩනැගීමට මමත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඇතුළු අපි සියලු දෙනාම කැප වෙනවායි කියන එක තමුන්නාසලට ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. රට ගොඩනගෙන ගමනේදී අපි එකටයිමු. දිනූ රට දිනනතුරු නොනවති පෙරට යමු. ජනපති මෙහෙවරක සත් දින මතකය.